අපි ශ්‍රී කේමානන්ද දහම් පාසලට මේ ලක්ෂ 25ක් වගේ වටින සසුනට අරුණ වැඩසටහන යටතේ ඉතිමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදු කරපු මේ කාර්ය පිළිබඳව අපි සැලකිලිමත් වීමේදී විශේෂයෙන්ම අපට පෙනී යනවා එතුමා මේ බෞද්ධ දරුවන්ගේ සදාචාරය එහෙම නැත්නම් දරුවෝ හදන්න නැතුව රටක් හදන්න බෑ කියන කාරණාව පිළිබඳව එතුමා අවබෝධ කරගෙන ඉතාම දූරදර්ශී නායකයෙක් විදියට පන්සල් විශාල ගණනාවකට මේ වගේ ගොඩනැගිලි ලබා දෙමින් දහම් පාසල් අධ්‍යාපනය නගා සිටුවීමට එතුමා ගන්නා වූ මේ වැරවැයම විශේෂයෙන්ම අපේ විහාරස්ථානයට ලබා දෙන මේ ගොඩනැගිල්ල තුලින් අපට පැහැදිලි වෙනවා ඉතින් ඒ නිසායි වගේ දූරදර්ශී නායකයෙක් පිළිබඳව අපි ප්‍රශංසාත්මකව ඇගීමක් කරමින් අපේ ශ්‍රී කේමානන්ද දහම් පාසලට ලබා දෙන මේ ගොඩනැගිල්ල පිළිබඳව විශේෂයෙන්ම ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපේ හුදයංගම ස්තුතිය වගේම තුනුරුවන්ගේ සරණ එතුමාට අපි ප්‍රාර්ථනා කරනවා අපේ ළමයි හැමතැනම පන්ති පවත්වනකොට අනිත් ළමයි හිතුවා මේ දහම් පාසලේට වැඩක් නැහැ ඒ විදියට පන්ති ඒගොල්ල වෙන වෙන උපකාරක පන්ති වලට යන්න ගත්තා දුරාචාර වලට බැහැ වෙන්න පටන් ගත්තා ඒ උනත් අද දින අපි විවෘත කරන ලස්සන ගොඩනැගිල්ල ඒ ගොඩනැගිල්ල අපට හම්බුනේ සජිත් ප්‍රේමදාස මැතිතුමා හින්දා ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපි බෙහෙමයක්ම ස්තුතිවත් වෙනවා ප්‍රේමදාස මැතිතුමා මේ සම්බුද්ධ ශාසනයට වැඩ කරන එක එතුමා මේ රටේ හුඟක් වැඩි දෙනෙක් වර්තමානයේ දේශපාලඥයෝ කරන වගේ මැතිවරණ කාලේ මැතිවරණ ඉලක්ක කරන් වැඩ කරපු නායකයෙක් නෙමෙයි මේ රටේ සම්බුද්ධ ශාසනයට බුද්ධ ශාසන අමාත්‍යාංශයක් හැදුවේ දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා බුද්ධ ශාසන අමාත්‍යාංශය
එතකන් උඟක් නායකෝ අපේ හාමුදුරනේ ගානවා අපේ දැක්කම වේදිකාවල් අපි දැකලා තියෙනවා බුද්ධ ශාසන අමාත්‍යංශයක් තිබුණේ නැහැ බුද්ධ ශාසන අමාත්‍යංශයක් හදලා මේ රටේ තරුණ භික්ෂූන් වහන්සේලා පැවිදි කරලා ශාසනය ආරක්ෂා කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් ඒ වගේම සෙවණ සරණ මාපිය කැපකරු ක්‍රමය තුලින් ඒ පැවිදි කරපු භික්ෂූන් වහන්සේලාගේ දෙමව්පියන්ට වෙනම ආදාර්ශ වැඩසටහනක් ආරම්භ කරලා මෙරටේ ශාසන උද්දීප්තියට දැවැන්ත වැඩ කොටසක් ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස දිවංගත ජනාධිපතිතුමා ඉටු කරා එතුමාට තිබුණා ඒ ජනාධිපතිතුමාගේ වැඩ ටික කීය කීය මෙරටේ ජනාධිපතිවරණ ඉදිරි මැතිවරණ වල ඉදිරිපත් වෙන්නේ මට මතකයි 1991 අපි දේශපාලනයට ආවේ එතුමත් 1991 මෙරටේ දෙවන විධායක ජනාධිපතිවරයා ජීවත් වෙන කාලයේම මෙතුමා කොළඹ මහනගර සභාවට දාන සූදානම් වුණා එතුමායි දාපු මන්ත්‍රීවරුන්ටත් බැනලා එළෙව්වා මම ඉන්නකම් මගේ දරුවෙක්වත් පවුල් වල කවුරුවත් දේශපාලනට එන්න සූසු නැහැ අවශ්‍ය නැහැ කියලා අද ඒක මම තමුන්නාට හිතන්න කියන වර්තමාන තත්ත්වය වර්තමාන තත්ත්වය අද වර්තමානයේ තියෙන්නේ තමුන්නාසලාට කියන්න ඕන මේ රටේ IMF එකට ගියාම ආධාර ඉල්ලන්න IMF ගහන මේ රටේ ජනාධිපති කවුද අයියා මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති කවුද මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති කවුද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මුදල් නැමැති කවුද බැසිල් රාජපක්ෂ මහත්මයා අනිත් නැමැති කවුද චමල් රාජපක්ෂ මහත්මයා ඊළඟ නැමැති කවුද නාමල් රාජපක්ෂ මහත්මයා මොකද්ද මේ මෙහෙම ආණ්ඩු කරනවද අද දින මම බෙහෙවින් සතුටු වෙනවා මීට වසර කිහිපයකට පෙර මගේ උපන්දිනය සැමරීමත් සමග දහම් පාසල් ශාලා 50ක් විහාරස්ථාන 50ක ඉදිකරන්නට යෙදුණු වැඩපිළිවෙලේ නිමකල තවත් එක් දහම් පාසල් ශාලාවක් ससुनट पूजा करन्नट अवस्थाव लभीम गन मम बेहेविन सतुटु वेन रंग रंगहुटी मेतितुमागे सह उपतुमानलागे संविधायक तेल्नकोन निलमे मेतितुमागे योजनावक परिधि अपि मे दहम पासल शालाव ससुनट पूजा करन्नट यदु අද දවසේ වගේම ඉදිරියටත් නිර්ව්‍යාජ පිරිසිදු බෞද්ධයෙක් හැටියට සම්බුද්ධ ශාසනය ගොඩනැංවීම උදෙසා කළ යුතු සියලුම ක්‍රියාදාමයන් ඉෂ්ට සිද්ධ කරන්නට අපි සසුනට අරුණ වැඩසටහන හරහා කැප වෙනවයි කියන ප්‍රතිඥාව මේවස්ථාවේදී මා ලබා දෙයි. අද රටම බරපතල ව්‍යාකූලත්වයට පත්වී සිටින කාලයක්. මේ රටේ බොහෝ දෙනෙකුට බොහෝ පාරිභෝගික ජනතාවට රජයේ නොහැකියාව තුළ නිර්මාණය වුණු ගෑස් මගඩිය තුලින් අද බලවත් පීඩනයක් අසහනයක් එල්ල වෙන යුගයක් ගෑස් පීඩනය වගේම එය දැන් ගෑස් ඛේද වාචකයක් බවට පත් වෙනවා ඇත්තටම අපිට අහන්න සිද්ධ වෙනවා
පාරිභෝගික සේවා අධිකාරියද එහෙම නැත්නම් සමාගම් සේවා අධිකාරියද කියලා. ඒ මොකද ඒ ආයතනයේ තියෙන්නේ පාරිභෝගිකය රකගන්න. නමුත් පේන විදිහට ඒ ආයතනය වඩාත් උනන්දුයි සමාගම් රකගන්න. ඒ වගේම පාරිභෝගික කටයුතු ඇමතිවරයා මට නම් පෙනෙන්නේ සමාගම් කටයුතු ඇමතිවරයා හැටියට. ගෑස් පාරිභෝගිකයා රකගන්නවා වෙනුවට සමාගම් රකගන්න ඇමතිවරයෙක් තමයි අද පත් වෙලා සිටින්නේ. දැන් අපිට ආරංචි ගරු නායක ස්වාමින්වන් වහන්සේ දෙසැම්බර් 4 වෙනිදා තෙක් නිකුත් කරපු සිලින්ඩර් ටික ආපහු ගෙන්න ගන්නවලු. ආපහු ගෙන්නගෙන අලුත් සිලින්ඩර් අලුත් පොලිතීන් සීල් සමග වෙළඳ පොළට නිකුත් කරනවා. ලිට්‍රෝ සිලින්ඩරය රතු පාට සහ සුදු පාට පසුබිමක් සහිත සීල් එකකිනුත් ලාෆ් සිලින්ඩරය කහ පාට සහ නිල් පාට සීල් එකකිනුත් නිකුත් කරන්නට සැලසුම් සකස් කරගෙන යනවා. හැබැයි මට දැනගන්න තිබෙනවා අලුත්ම ආරංචියක්. දැන් ආණ්ඩුව කියන්නේ මේ අලුතෙන් සීල් එක්ක නිවැරදි ප්‍රමිතියක් තිබෙන පුපුරන් නැති ජීවිත හානි සිදුවෙන්නේ නැති ගෙවල් වල වහලවල් ගලවගෙන යන්නේ නැති නිවාස විනාශ නොවන ජීවිත විනාශ නොවන සිලින්ඩර් දැන් වෙළඳ පොළට අලුතෙන්ම නිකුත් කරන්නට මේ සමාගම් සූදානම්. හැබැයි මිත්‍රවරුනි මට දැනගන්නට තිබෙනවා මේ නිකුත් කරන්නට ගෙනාපු ඒ අවසන් ගෑස් ටික ඒ අවසන් ගෑස් ලෝඩ් එක කෙරවල පිටියේ ටර්මිනල් එකට ලබා දුන්නු අවසන් ලෝඩ් එකෙත් ඒකෙත් හරියාකාරව ප්‍රමාණවත් ඉතයිල් මිකප්ටින් නැහැ කියලා. මොකද්ද මේ ඉතයිල් මිකප්ටින් කියන්නේ? ඒකෙන් තමයි ගෑස් එකක් ලීක් වෙනකොට අර සුවඳ දැනෙන්නේ. ඇත්ත වශයෙන්ම 1 මෙට්‍රික් ටන් එකකට 15ක් තියෙන්නට ඕන PPM. හැබැයි පහුගිය කාලේ තිබිලා තිබෙන්නේ 15 5යි. දැන් අර ගෑස් ලීක් එකක් වෙනකොට අර සුවඳ දැනෙන අර ඉතයිල් මිකප්ටින් ප්‍රමාණවත් ප්‍රතිශතයට නොමැතිව තමයි මේ අවසාන ගෑස් ලෝඩ් එකක් අර කෙරවල පිටියේ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් එකට ලබා දීලා තිබෙන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ලිට්‍රෝ ගෑස් කම්පනිය කියනවා ලාෆ් ගෑස් කම්පනියේ තියෙන ඉතයිල් මිකප්ටින් ප්‍රමාණයත් අරගෙන අර අඩු ප්‍රතිශතයක් තිබෙන ඉතයිල් මිකප්ටින් ප්‍රමාණය නිවැරදි ප්‍රතිශතයට ගන්නවයි කියලා. මේවා කියන්නේ නැහැ, මේවා අපි හොයාගත්ත දේවල්. රහස්‍ය කරුණු ගෙනාපු බාල ගෑස් ප්‍රමිතියෙන් තොර ගෑස් ඉතයිල් මිකප්ටින් ප්‍රමාණවත් ප්‍රතිශතයක් නොතිබෙන ගෑස් නිවැරදි කරන්නට ලිට්‍රෝ ගෑස් එක ලාෆ් ගෑස් එකෙන් අරගෙන තියෙනවා. දැනට දීලා තියෙනවා ලාෆ් ගෑස් එක ලීටර් 35ක්. ඒ මොකද 1 මෙට්‍රික් ටන් එකකට මේ අවශ්‍යයි මිලිලීටර් 28ක්. එතකොට ලීටර් 35ෙන් මෙට්‍රික් ටන් 2000ක් දැන් නිවැරදි කරගෙන තියෙනවා.
මේ මම දැක්ක පහුගිය දවසේ ඇමතිවරයාම ප්‍රකාශයක් කරනවා නෑ දැන් අපි ගෙන්නලා තියෙන ගෑස් එක හොඳ ප්‍රමිතියේ කියලා සම්පූර්ණ සත්‍යයක් සම්පූර්ණ පොළොව පැලෙන බොරුවක් ඉතාලි මි කැප්ටන් කියන්නේ මම මීට පෙර කිව්වසේ බොහොම වැදගත් දෙයක් ඇයි ඒකෙන් තමයි අර ගෑස් එක ලීක් වෙනකොට ඒව ප්‍රමාණවත් ලෙස තිබුණොත් පමණයි ඒ සුවඳ දැනෙන්නේ පුද්ගලයෙකුට එතකොට Tamanටම පුළුවන් නිගමනයකට එන්න ගෑස් ලීක් එකක් තියෙනවයි කියලා දැන් ඇමතිවරයා රටටම බොරු කරනවා ලිට්‍රෝ ගෑස් සමාගමත් රටටම බොරු කරනවා පහුගිය කාලේ මේ සමාගම නිවැරදි පරීක්ෂණ ක්‍රමවේද මගහරවල බාල සිලින්ඩර් වෙළඳ පොළට නිකුත් කරපු සමාගම මම මේක ගැන මීට පෙරත් ප්‍රකාශ කරා කිසිම සද්දයක් නැහැ සමාගමෙන්වත් ඇමතිවරයාගෙන්වත් මේ කරපු ප්‍රශ්න කිරීම වලට කට උත්තර නැහැ මිත්‍රවරුනි පැහැදිලිවම මම මේ ඇමතිවරයාට කියන්න කැමති තමුන්නාංශේ මතක තියාගන්න තමුන්නාංශයේගේ ඇමතිකම තියෙන්නේ පාරිභෝගිකයා රකගන්න සමාගම් රකගන්න නෙවෙයි තමුන්නාංශේ පාරිභෝගික අයිතිය සුරක්ෂා කරන ඇමති සමාගම් වල ලාභ සුරක්ෂා කරන ඇමති නෙවෙයි පාරිභෝගික සේවා අධිකාරියටත් මම කියන්න කැමති ඔබලාගේ වගකීම සමාගමේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම නොවේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම රටේ ජනතාවට උසස් ප්‍රමිතියෙන් යුත් ගෑස් සපයන්නට තමුන්නාසල වග බලා ගන්නට ඕන තමුන්නාසල ඉන්නේ පාරිභෝගිකයාගේ අයිතිය ආරක්ෂා කරන්න ජීවිතය ආරක්ෂා කරන්න ප්‍රමිතිය ආරක්ෂා කරන්න නමුත් දැන් මේගොල්ලෝ දෙකොට්ටාසෙම සමාගම් බේරගන්න සමාගම් ආරක්ෂා කරන කණ්ඩායම් බවට පත් වෙලා තියෙනවා. ඇයි රටේ ජනතාවට මේ ඊයේ පෙරේද බොරු කිව්වේ? දැන් ඔක්කොම ප්‍රශ්නේ හරි නිවැරදි ප්‍රමිතියේ ගෑස් ටික ගෙන්නලා තියෙනවා කියලා ඇයි බොරු කිව්වේ? ඒ ගෑස් වල ප්‍රමාණවත් ඉතයිල් මකප්ටන් නැතුව තමයි ජනතාවට කිව්වේ අපි දැන් හොඳ ගෑස් ගෙන්නලා තියෙනවායි කියලා. එහෙම හොඳ ගෑස් ගෙන්නලා තියෙනවායි කියලා බාල ගෑස් ගෙන්නලා ලිට්‍රෝ සමාගම ලාෆ් ගෑස් සමාගමට කියනවා අනේ අපි ගෙන්නපු ගෑස් වල ඉතයිල් මකප්ටන් ප්‍රතිශතයේ ප්‍රමාණවත් නැහැ. ඒක නිවැරදි කරගන්නට ඔබලා සතුව තිබෙන ඉතාලි මකප්ටන් ටික අපිට ලබා දෙන්න කියලා. මම කියන්නම් ලාෆ් ගෑස් සමාගම මේ හම්බන්තොට ගබඩා කරලා තිබුණු ඉතාලි මකප්ටන් කොටසක් තමයි ලිට්‍රෝ ගෑස් කම්පැනිට ලබා දුන්නේ. ඒ නිසා මේ සියලුම තොරතුරු සියලුම කරුණු කාරණා දැනගෙනයි මම කතා කරන්නේ. දැන් මිත්‍රවරුනි පාරිභෝගික ඇමතිවරයා කරන්නේ රටේ ජනතාව වන්දවන එක පාරිභෝගික අධිකාරිය කරන්නේ රටේ ජනතාව වන්දවන එක ආණ්ඩුව කරන්නේ රටේ ජනතාව වන්දවන එක දැන් ඔය වෙළඳ ඇමතිවරයා වෙනදට ඒගොල්ලෝ විපක්ෂයේ ඉන්නකොට සාමාන්‍යයෙන් දවසර තියෙන පුවත්පත් සාකච්ඡා දෙක තුනක් එයා තමයි රටේ ආර්ථිකයේ ධන කියන එකපාරක් ඍණ කියන තව එකපාරක් අපි කියන්නේ යට ධන ඍණ කියලා ධන ඍණ විශේෂඥ දැන් ධන ඍණ විශේෂඥ මිනිස්සු අතරට යන්න බෑ ආණ්ඩුවේ කාටවත් මිනිස්සු අතරට යන්න බෑ මේ මොකද ආණ්ඩුවේ සමාජිකයේ ගියොත් පොදු ජනතාව අතරට පොදු ජනතාව බලාගෙන ඉන්නවා මේ මහා ජනවරමකින් පත්තුණු මැති ඇමතිවරුන්ගෙන් වැදගත් ප්‍රශ්න රාශියක් අහන්න. ඒ නිසා ඒ ඇත්ත වෙන්නේ නැහැ. නමුත් අපි පොඩි මිනිහගේ ප්‍රශ්න, රටේ ජනතාවගේ ප්‍රශ්න, සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න, නිහඬ බහුතරයේ ප්‍රශ්න. පාර්ලිමේන්තුවට ගිහිල්ලා ප්‍රශ්න කරනකොට
දැන් පාර්ලිමේන්තුව සභාගර්භය පාතාලේ මංගොල්ලකාරින්ගේ භීෂණකාරින්ගේ මැරවරින්ගේ පරාදීසියක් බවට පත් වෙන දැන් අපි ජනතාව ගැන ප්‍රශ්න ඉදිරිපත් කරනකොට අපිට කුටි බැට හැබැයි ඔය ඇමතිවරු කොයියම් වූ වෙලාවක ජනතාව අතරට ගියොත් ජනතාවත් බලන් ඉන්නවා හොඳ වයින් දෙකක් කියන්න ඔය රට පාලනය කරන මැති ඇමතිවරු